නාකි නොවීමට නොමිලේ බේතක් නා කියන වචනේ තේරුම නොහැකියන්නයි නාකි වූ විට කලින් කළ විදියට වැඩ කරන්න බෑ අතපය වළංගු නැ කොන්ද ඇද ගහනවා ඇඟ රැලි වැටෙනවා ඉසක සුදු වෙනවා දත් හැලෙනවා හකු බොකු වෙනවා කොටින්ම කිව්වොත් ඇඟ දිරාගෝ සිලිට දුකටම වැටෙනවා නාකි වීම දෙවිදිහකට හඳුන්වනවා එකක් වයසට නාකි වීමයි අනික අකලට නාකි වීමයි වයසට නාකි වීම ස්වාභාවිකයි වැළැක්විය නොහැකි අකලට නාකි වීම අස්වාභාවිකයි වැළැක්විය හැකි වත්මන් සමාජයේ වැඩි දෙනෙක්ම අකලට නාකි වූ අයයි ශරීරයේ තරුණ බව ශක්තිය හා බලය දිගටම පවත්වා ගැනීමට ඕජස අවශ්‍යයි ඕජස කියන්නේ සප්ත ධාතුන්ගේම තේජස් කොටසටයි. නොයෙක් වැරදි වැඩ නිසා නියම කාලයට කලින් සිරුරේ ඕජස් සිඳී ගිය විට අකලට නාකිවීම සිදු වෙනවා. ප්‍රතිකාරයේදී කරන්නේ ඕජස් යළි වැඩිමයි. ඕජස් වඩන බේ රසායන නමින් හඳුන්වනවා. රසායන යන වචනේ තේරුම රස රක්තාදී සප්ත ධාතු යළි සිරුරට ලබා දීමයි. හෙවත් ආනයනයයි වෙනත් විදියකින් කියතොත් ජරාවහල් ලෙඩදුක් නසනුවේ යමක්ද ඒ රසායනයයි නවීන වෛද්‍ය විද්‍යාවේද මෙබඳු චිකිත්සාවක් වේ එනම් හෝමෝන චිකිත්සාවයි සතුන්ගේ අණ්ඩග්‍රන්ථිවල සාරය රැගත් බේත් ශරීරයට එන්නත් කිරීම මෙන් සිදුවේ එහෙත් එක්වරම ශරීරයේ බලවත් වෙනසකට පත් කරන මේ හෝමෝන ඇතම් විට දරුණු වෝදුරු ඇති කරයි. එහෙත් ආයුර්වේදයේ රසායන චිකිත්සාවෙන් කිසිදු පීඩාවක් මේ දක්වා වාර්තා වී නැත. රසායන බේත් ඕනෑතරම් ආයුර්වේදයේ දේශීය වෙදකමේ දක්නට ලැබේ. ඒවා විශිෂ්ට ප්‍රතිඵල ගෙන දෙන බව ඇත්තයි. අතුරු වෝදුරු වලින් තොර බවද ඇත්තයි. ඒත් ඒවා තැනීමට යහමින් මුදල් තියෙන්න ඕනෑ. ඉතින් මේ කාලේ කාටද ඊට මුදල් තියෙන්නේ ඒ නිසා කාලයට ගැලපෙන විදියට භාවිතයට පහසු විදියට සතයක්වත් වැය නොවන විදියට හොඳම රසායන බේතක් මෙහිලා දක්වමි එහි නම ආචාර රසායනයයි චර්ක ආචාරවරයාණෝ සිය සංහිතාවේ චිකිත්සිත ස්ථානයේ පළමු අධ්‍යායේ 11 වැනි සිලොවින් ආචාර රසායනය මෙසේ විස්තර කර තිබේ. සත්‍යවාදීන මක්‍රෝධ මධ්‍යාත්ම ප්‍රවණේන්ද්‍රියම් ශාන්තං සද්වෘත්තං නිරතං විද්‍යාන්නිත්‍ය රසායනං මෙහි තේරුම මද විග්‍රහ කර බැලීම වටි ඇත්ත කියන ක්‍රෝධ නොකරන මත්පැනින් හා අධික මෛතුනෙන් තොර බර වැඩ නොදරන ශාන්ත ප්‍රියවාදී සතුට සිත් ඇති වැඩිහිටියන්ට ගරු කරන කරුණාවන්ත නිරහංකාර දවාලට නොනිදන රැට නිදි නොවරන හොඳ සිතුවිලි ඇති ආධ්‍යාත්මික පවිත්‍රතාවකින් යුක්ත දිනන ලද ඉන්ද්‍රයන් ඇති පුද්ගලයා නිතර නිතර රසායන සේවනය කරන්නේය ආචාර රසායනයෙන් දැක්වෙන්නේ සත් ආචාර ධර්ම සාර ධර්ම රාශියකි. මේ සාර ධර්ම රැකීමෙන් සිත පිරිසුදු වේ, නිරෝගී වේ. ඉන් සිතේ ඇතිවන පුබුදුව ගතටද බලපායි. ආචාර රසායන මානසික චිකිත්සාවේ මානසික සෞඛ්‍ය සංවර්ධනය කොට එමගින් ශාරීරික සෞඛ්‍ය සංවර්ධනය කිරීමට ආදී සිටම සාර්ථක උත්සාහයකි යෙදුණු පූර්වාචාරි බෙදදු සිනාසී තරවන්න යන උවදෙස ආචාර රසායනයේ හරය ලෙස දැක්විය හැකි. ඒ නිතර නිතර ගන්නා වූ පුද්ගලයාගේ සිතේ ක්‍රෝධයක් හෝ වෛරයක් හෝ නැත. සොම්නසින් පිරිහි ඉතිරී ගිය හිත ඔහුට ඇත. සතුට හොඳම රසායනයක් සේ ආයුර්වේදයේ සඳහනි. හුවා දැක්වූහ ඒ පරම ධනයසි. ඔය තරම් තරාගන්ට එපා. ඉක්මනටම නාකි වෙයි
මේ කියුම විවසම වටි. එහි මහත් ඇත්තක් ගැබ්වී ඇත්තේ හෝමෝන දෙක වැඩි පැටියෙන් වහනය වීමයි. තරහ ගෙන එනේම අමතර ශක්තියෙන් ඔබ වැඩගන්නේ නැත. එවිට වන්නේ ඒ ශක්තිය වැය නොවි රුධිරය හා එකතු වීමයි. ලේ ධාතුව දූෂණය වීමට ඒ එකෙල්ලේම බලපාන්නේය. මේ ක්‍රියාවලිය කාලයක් තිස්සේ නිතර නිතර සිදුවන විට දූෂිත අපවිත්‍ර පදාර්ථ එකතු වීම නිසා රුධිර නාලවල ඇතුළු කොටස ඝන වේ, දැඩි වේ. අධික රුධිර පීඩනය හට ගැනීම මෙහි අවසාන ප්‍රතිඵලයයි. එය නාකි භවයේ මුල් පියවරයි. අධික රුධිර පීඩනය වැළඳුණු පසු තරහ ගන්නා වාරයක් වාරයක් පාසා ඔබ නාකි භවයේ ඈතට ඈතට පියවර නගති. එහෙයින් යලිත් කියමි, සිනාසීමෙන් සිරුර තරවන්නාසේම තරහ ගැනීමෙන් නාකි වන්නේය. දසන් දක්වා කොක්කඩලා සිනාසීම මූණ ඇතුළේ සිරුරේ මස්පිඩු වලට හොඳ ව්‍යායාමයක් බවද, එමගින් මූණ පිම්බි පිම්පාටක් ඇතිවන බවද, රුධිරය පිරිසුදු වන බවද මෙහිලා සැලකීම වටී. ආචාර රසායනය නිතර නිතර භාවිත කිරීමෙන් විපුල ඵල නෙලා ගැනීමට ඔබට පිළිවන. ආයුෂ දික්වේ, ස්මෘතිය බුද්ධිය හා නිරෝගී භාවය දියුණු තියුණුවේ. අනුන් වසඟ කරන තරුණ පෙනුමක්කා කඩවසම් සිරුරක් ඇතිවේ, කටහඬද මිහිරිවේ. එයි ආචාර රසායනය භාවිත කොට එහි මාහැඟි ගුණ ලබා ගන්නා මෙන් ඔබ හැමට ආදරයෙන් ආරාධනා කරමි.